ආයුබෝවන් සියලු දෙනාටම මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ maintain database කියන මොඩියුල් එක. ඒ වගේම අපි ඒකට කියනවා Microsoft Access කියලා. අපි ඉස්සෙල්ලම බලමු මොකද්ද මේ Microsoft Access කියන්නේ ඒකෙන් මොකද්ද කරන්නේ කියන එක සලකා බලමු. මෙතන මම tasks කිහිපයක් දාලා තියෙනවා. Table හදන හැටි, relationship හදන හැටි, table එකක් modify කරන්නේ කොහොමද, forms queries හදන්නේ කොහොමද, report හදන්නේ කොහොමද, record එකක් modify කරන්නේ කොහොමද, backup එකක් හරි restore එකක් ගන්න කොහොමද, තවත් link database එකට external document මේ external document එකක් එක්ක link වෙන්නේ කොහොමද කියන එක ඔය ටික අපි මේ පාඩම යටතේ කතා කරනවා. Again, mom may access down a video malaving or okomatika cover venom. Hal Api balamu mulim mukadme access kia nigela. May access kia ne mudukang, a can a software nishpa than edi. That the gunu pavata gene yamata bavita karapu package jaga, netam bavita karan and package jaga. මේක මොකද්ද විශේෂත්වය දත්ත ක්‍රමවත්ත ගබඩා කරලා තියන්න පුළුවන් ඒ කියන්නේ සේව් කරලා තියන්න පුළුවන් අවශ්‍ය විට දත්ත ක්‍රමවත්ත ලබා ගන්න පුළුවන් ඒ කියන්නේ රිට්‍රීව් කරන්න පුළුවන් දත්ත වෙනස් කරන්න පුළුවන් එඩිට් කරන්න පුළුවන් ඉවත් කරන්න පුළුවන් ඒ කියන්නේ ඩිලීට් කරන්න පුළුවන් දත්තය සර්ච් කරන්න පුළුවන් ඒ කියන්නේ සොයා ගන්න සොයාගන්න පුළුවන් බලා ගන්න පුළුවන් දත්ත එකිනෙක සම්බන්ධ කරලා රිලේෂන්ෂිප් ගොඩනගා ගන්න පුළුවන් ඒ වගේ මුදුකාංග සමග එක කටයුතු කිරීම තමයි මේ පැකේජ් එකෙන් සිද්ධ වෙන්නේ. අපි මේකෙදි කතා කරනවා අපි ඇක්සස් ඩේටාබේස් එකක් ඕපන් කරගන්නේ කොහොමද කියලා. ඊළඟට කතා කරනවා අලුත් ඩේටාබේස් එකක් හදන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඩේටාබේස් එක ක්ලෝස් එකයි ඩේටාබේස් එක exit එකයි. හරි. අපි දැන් බලමු database එක මේ වගේ database එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ගන්නෙ start ගියා. හරි. all program ගියා. accessories කියන එකට ගියා. ඊට පස්සේ යනවා අපි Microsoft Office කියන එකට ඊළඟට අපි මෙතනින් තෝරනවා Office 2007 කියන එක මේ මොකද්ද උනේ මේ access තිරය open වීමක් සිද්ධ වුණේ හරි දැන් කොහොමද කියලා බලමු අපි blank database එකක් හදාගන්නේ හරිම ලේසි blank database එකක් නේ හදන්නේ එහෙනම් අපි යනවා blank database ඊට පස්සේ දෙනවා මෙතෙන්ට database name එකක්. දැන් හිතන්න ඔයගොල්ලන්ගේ paper එකේ දීලා තිබ්බා database එකේ නම VTA කියලා. ඔයාලත් දෙන්න ඕනේ VTA කියලා. හොඳට මතක තියාගන්න මේ database name එකක් දාද්දී space තියන්න බෑ. දැන් VTA details කියලා තිබ්බනම් ඔක කොහොමම ලියන්න ඕනේ VTA details. මෙහෙම නැත්තම් ওই විදිහට හරි ඔහොම හරි ලියන්න ඕනේ. Space දීම සපුරා තහනම්. ඒ වගේම දැන් මෙතනින් කරන්නේ සේව් වෙන ස්ථානය සකසා ගැනීම. පෙලක් ආය ඇක්සස් කරනවා. අන්තිමට කරපු ෆයිල් එක කොහෙද කියලා හොයාගන්න දන්නේ නැහැ. ඒ කියන්නේ සේව් කරපු තැනක් දන්නේ නැහැ. එහෙනම් අපි මේකෙන් කරන්නේ මොකද්ද? සේව් කරන්න තැනක් නියම කරනවා. දැන් VTA details කියලා ඩේටාබේස් එක තියෙන්නේ. ඔන්න මම මේකට ගියා. මම මේක දෙනවා ඩෙස්ක්ටොප් එක. දීලා මම VTA details කියන නමින්ම ඕකේ කරනවා. හරි දැන් database එක සේව් කරන තැනත් හරි දැන් මොකක්ද දෙන්නේ මේ create කියන button එක දෙන්නේ හරි දැන් මෙතනින් මම පොඩ්ඩක් මේක exit කරනවා මේක යටතේදීම මම කියලා දෙන්නම් table එකක් හදන්නේ කොහොමද කියලා දැන් මේ අපි database එක හදන් තියෙන්නේ දැන් හිතන්න මේකේ VTA එකේ student academic detail උයි student personal detail කියලායි table දෙකක් තියෙනවා කියලා හිතන්න. හරි.
එහෙනම් අපි කොහොමද ටේබල් එක හදාගන්නේ create ගියා ටේබල් ගියා මේක save කරනවා student personal detail ගියා student personal details මම මේක okay කරනවා දැන් මෙතනින් close කරනවා ආයේ create ගියා table ගියා save කරනවා table එක මොකද්ද student academic detail කියලා හරි මේක ඕකේ කරනවා මම මෙතනින් මේ දෙක ක්ලෝස් කරලා දැන් මේක මං හදලා තියෙන්නේ හදපු එක සේව් කරලා තියෙන්නේ ওই විදිහට ටේබල් දෙකක් හදා ගන්න දැන් හොඳට මතක තියාගන්න මේ ටේබල් දෙක මම හැදුවා විතරයි ටේබල් එක ඩිසයින් කරේ නැහැ ටේබල් එක හැදුවා විතරයි ටේබල් එක ඩිසයින් කරේ නැහැ ටේබල් එක ඩිසයින් කරන්න මම කියලා දෙන්නේ ඊළඟ පාඩමේදී හරි දැන් අපි බලමු මේකෙන් database එකෙන් close වෙන්නේ කොහොමද exit වෙන්නේ කොහොමද කියලා database එකෙන් close වෙනවා කියන්නේ මෙතන close database දුන්නොත් මේ database එකෙන් close වෙන්නේ හරි දැන් මම මෙතනින් දෙනවා exit කියලා exit දුන්නොත් මොකද වෙන්නේ මේ access කියන එකෙන්ම අයින් වෙනවා හරි දැන් බලමු අපි හදාගත්ත table එක කොහෙද තියෙන්නේ කියලා මේ දිනේ අපි හදාගත්ත database එක මෙන්න මේ විදිහට දක්නට ලැබෙනවා මම මේ වීඩියෝ එකෙන් කතා කරේ අපි database එකක් හදන්නේ කොහොමද access open කළා අලුත් database එකක් හදලා table දෙකක් create කරන හැටි තමයි මම මේ කතා කරේ ඉතින් මේකදී අපි table design කරන්න ගියේ නැහැ ඊට පස්සේ මේ access database එක close කරන හැටි exit කරන හැටි ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන් ඔයාලා යම්කිසි දෙයක් ගත්තා නම් මගේ වීඩියෝ එකට මගේ channel එක subscribe කරලා ඒ ඉස්සරහ තියෙන චූටි bell icon එක press කරලා ඒකේ all කියන එක select කරන්න. මේක මොනවා හරි අමාරු ප්‍රශ්න තියෙනවා නම් නැත්නම් තව සාකච්ඡා කරන්න ඕන කරුණු තියෙනවා නම් මේ මේකෙම මේ වීඩියෝ යටතේම comment වලින් ඉදිරි